අයිබෝන් කියලා පිළිගන්නවා ඉස්සෙල් පෙට් ෂෝ එකත් එක්ක එකතුලා ඉන්න මගේ යාළුවෝ හැමෝම ඔන්න ඉතින් 2024 අවුරුද්දේ පළවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයගොල්ලෝ මේ එකතුලා ඉන්නේ ඉතින් අලුත් අවුරුද්දේ අලුත් වෙන ඉස්සෙල් පෙට් ෂෝ එකත් එක්ක අලුත් වීඩියෝ සෙට් එකක් බලන්න එකතුලා ඉන්න මේ අවුරුද්ද ඔයගොල්ලන්ට සුබම සුබ නවවසරක් වේවා කියලා පිළිගන්න මේ වීඩියෝ එකේදී ගයිස් කතා කරන්න යන්නේ පරිවි කූඩුවට අලුතෙන් අතුරුණුවක් ගැන පරිවි කූඩුවට හොඳම අතුරුණුව 10යිල්ද නැත්නම් ලී කූඩුද නැත්නම් වැලිද අපි මේ තුන ගැන අද කතා කරලා පරිවි කූඩුවට හොඳම අතුරුණුව දාමු පේනවනේ ආදරේ ඉතින් පරිවි කූඩුව මේ විදිහට ඩස්ට්බින් වෙලා ඩස්ටර් වෙලා පරිවි තැන් තැන් වල තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ වතුර දාලා තියෙන භාජනේ දැක්කම ඕගොල්ලන්ට පේන ඇති වතුර කොච්චර දවසක් පරණද කියලා. ඉතින් මං ගෙදර එන්නේ මාස දෙකහමාරකට පස්සේ. ඉතින් ගෙදර පරිවි බලාගන්නේ අම්මයි තාත්තයි. කොහොම හරි ඇවදින් පරිවි කූඩුවට රිපෙයාර් එකක් දීලා පරිවි කූඩුවේ මෙන්න මේ විදිහට තියෙන අපද්‍රව්‍ය අයින් කරලා හොඳ අතුරුණුවක් දාලා අලුතෙන්ම පරිවි සෙට් එකකුත් ගෙනත් වැඩ පටන් ගන්න කියලා තමයි 2024 අවුරුද්ද හදන්නේ. ඉතින් ඉස්සල්ලාම පරිවි කූඩුවට අතුරුණුවක් දාන්න ඕනේ. පරිවි කූඩුවට අතුරුණුවක් දාන්න මම කල්පනා කරා 10යිල් දාන එකේ වාසි ගොඩක් තියෙනවා. 10යිල් දාන එකේ පරිවින්ට කන්න නැති වෙලාවේ එහිඳන් කන්න පුළුවන් විදිහට හාල් කුඩු හාල් කැට මෙන්න මේ වගේ දේවල් තියෙනවා. ඒ වගේම තමයි පොඩි කෘමි සත්තු එනවා 10යිල්වලට ඉක්මනින්. ඒ වගේම තෙත ගතිය රඳා පවතින්නේ නැහැ. ඒ වගේම රස්නේ දැනෙනවා මේ කට්ටියට ඇතුළේ උණුසුම හොඳින් තියෙනවා. 10යිල් දාන එකේ වාසි විදිහට මෙන්න මේ දේවල් බලා ගන්න පුළුවන්. ලීකුඩු දැම්මොත් ලීකුඩු වලට තෙත ඇලොත් ලීකුඩු ඉක්මනින් තෙත් වෙලා මුළු තෙත රඳා පවතිනවා ලීකුඩු වල. ඒ වගේම තමයි පණුවෝ එන්න බලනවා ලීකුඩු වලට. වැලි වලත් ඒ වගේ තමයි. වැලි වලට වතුර වගේ වැටුනොත් ඒක ඉක්මනින් උරා ගන්නවා. නමුත් මේ සත්තුන්ට නිකන් ඉන්න වෙලාවේ හාරගෙන කන්න මුකුත් දෙයක් නැහැ හාල් කුඩු වල 10යිල් වල වගේ. ඊට අමතරව වැලි වල තව විශේෂත්වයක් තියෙනවා. මේ වලට වැලි වලට එනවා පොඩි පොඩි කුමි සත්තු. ඉතින් ඒවත් අල්ලගෙන කන්න පුළුවන්. ඒකත් වැලි වල තියෙන වාසියක්. හරි මේ කෙසේ නමුත් මම අද කූඩුවට දාන්න යන්නේ 10යිල්. ඉතින් ඔයගොල්ලෝ අලුතෙන් එකතුණු කෙනෙක් නම් channel එකට අලුත් සෙට්ුණු කෙනෙක් නම් දෙයියනේ කියලා අනිවාර්යෙන්ම subscribe කරගෙන යන්න. තව යාළුවෙකුට බලා ගන්න share කරන්න කියන ගමන් අපි මේ විදිහට වීඩියෝ එක පටන් ගමු. අපි දැන් මුලින්ම 10යිල් අරගෙන එන්න. So I think guys දැන් ඉතින් යන්න යන්නේ පරිවි කූඩුවට දාන්න එපේ අතුරුණෝ. අතුරුණෝ දාන්න 10යිල් දානවද නැත්නම් පස් නැත්නම් ලී කුඩු වගේ එහෙම මොනා හරි දානවද? අද වීඩියෝ එකේ මේ ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් ඔක්කොම කලින් යන්න යන්නේ 10යිල් හොයන්න. 10යිල් හොයන්න යන්න යන්නේ මෝලකට. ඉතින් මෝල් කාර්ය පන්නයි දන්නේ. වීකට වන්ද එන්නේ නැතුව 10යිල් විතරක් ගන්න මෝල්ට එනවා කියලා. හරි. මොන වුණත් කමක් නැහැ. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ලංකාවේ වෙනස් විදිහකට පරිවි ගැන කතා කරන වෙනස් YouTube channel එක. හරි අපි යමු අද වීඩියෝ එකට. මේ 10යිල් ගැන වීඩියෝ එක. මොන කරන්නත් කලින් පුවක් කෑලක් එහෙම කාලා වැඩේ පටන් ගන්නවනම් ගමන සුබයි. ගමන සුබයි. ජය නියතයි. මෝලට නම් ආවා 10යිල් දෙයිද කියන එක තමයි දැන් ප්‍රශ්නේ. යම්ක බන් බහලා ඕකේ පුරෝණ එකයි දැන් තියෙන්නේ. මේකට ස්කින් බේ තනියම ඉන්නේ වැඩේ කරගෙන යන්න. 10යිත් ගත්තා. දැන් තියන්නේ දෙයියනේ කියලා ගෙදර යන්න.
ஆமா